මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවාලි සූුවත්ත්‍රා ගච්චන්තු දේවතා සත්්දම්මං මුනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුෝ තස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ සාාස්තෘූ, සම්මාසම් බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්න්නත්න බුදුරජාණන් වහන්සේ විසින්, අපට බොහොම ශ්‍රද්ධාවෙන් මතුකොට වදාල අසිරිමත් ශ්‍රී සද්ධරමය භාගතු වහන්සේ විසින් අනුදැනවාදාල, අසිරිමත් ශ්‍රී සද්ධරමය, සෑම අවස්ථාවකම අප යථාර්ථවත් කරනවා. අපි මුහුණ දෙන ප්‍රශ්නය අපට යථාර්ථවත් වෙන්න බැරි එක. තු අපේ යථාර්ථවත් වෙන්න බැරිවුණහාම අපි හිතාගනින්න හිතලුව තමයි ලෝකය කියලා හිතාගනින් නෝ එක හිතලු විතරයි ඇතරම අප එක තේරෙන්නේ. ඒවා හිතලු බව අපට තේරෙන්නේ අපි හිතාගින් නොහෙම. අප හිතාගරින්න මටම ලෝකයේ කතාව නෙමේ. එනිසා බුදුරජාණන් වහන්සගේ ශත්‍රාවකයා තුළ මූලික වසයෙන්ම කෙලෙස් ගතිය දුරුවලවෙලා කෙලෙස් ගතිය දුරුවල කර ගැනීම පිණිස බුදුදහම පෙන්නන සමාධිට්්‍ය ූපදවාගෙන, ඒ සම්මාධිට්ි ඔස්සේ ගැඹුරින් විමසගන්නකොට සම්මාධිට්‍ය ඔසේ ගැඹුරින් විමස ගන්නකොට අර කෙලෙස් බර ටිකෙන්ටි ටිකෙන් ටික අඩුවන්න ගන්නවා ඇතරම අපිට තියෙනවා මේ ලෝකයේ සං්ඥා සහගත බව ඇතුළේ මුලාවෙච්චකමක් එකතමා අපට තියෙන මේ සං්ඥා සහගතත් සඥා සහගතකම ඇතුළේ මුලාවෙච්චකමක් අපි තුළ පවතිනෝ එතරේ සංඥාවේ මුලාව ඉදිරියේ නැති දෙයක් ඇති බවට මතකතියාගෙන න්නවා ඒ නැති දෙයක් ඇති බවට මතකතියාගෙන සං්ඥා සහගතකම තුළින් තමයි අපි ලෝකයේ පැත්තට විසිරෙන්නේ එළියට විසිරිල යන්නේ විසිල්ල යනකොට බබය පැනවෙනවා ඒ බබය පැ නැවත ජාතියට අදාළ අවකාශ ඉඩ හැදෙනු ජාතියට අදාළ ඉඩ හැදෙනකොට නැවත නැවතත් ජරාමරණ දුක මෝරන්්ඩ ගන්නු නැවත නැවතම ජරාමරණ දුක මෝරන්ඩ ගන්න ජාමරණ දුකෙන් නිදහස් වීම පිණිස රිජු වැඩපිළි වෙලක් අපට අවශ්‍ය කරනවා ඒක රිජු වැඩපිළි වෙලක් අපට ඕන තරේ ජරාමරණ දුක නික්මීම පිණිස රිජු වැඩපිළිවෙක් අපට නැති වනොත් ඒ රිජු වැඩපිළි වෙල මගහැරිච්ච තැන අපට අවබෝධය කරා යන්න පුළුවන්කමක් නෑ අවබෝධය කරාපට යන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ එමනම් බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට ගැඹුරින් විශලේෂණය කරගන්න දක්ෂ කෙනෙක් නං එබඳු දක්සකමක් තියෙන කෙනෙක් නං අපි සෑම අවස්ථාවකම මේ සංඥාවේ මුලාව අංකරලදාන්න ඕන ඒ සං්ඥාවේ මුලාව නිසා තමයි අපේ කෙලෙස් බර හැල්ලුවෙන් නැත්ති. සං්ඥාව මුලාව නිසා තමයි අපි තුළ කෙලෙස් බර අඩුවක් නැත්තේ. එනිසා ඒ ස්ඥාවේ මුලාව තියෙන තැනක ඒශ්‍රාවකයක් කිසිදු ආකාරයකෙන් නිදහස් නෑ. එතක නිදහස් නැත්තේ ඇයි නිදහස නැත්තේ අර අපි දෙපැත්තකින් අහුවෙනවා. ලොකේ අර. අන්ත දෙකට අහුවෙනවා එතට අපි අහුවෙන අන්ත දෙකමොකක්ද සංඥාව කියන අන්තයටත් අපි අහුවෙනවා සඥාව සමුදය කියනන්තයටත් අහුවෙනෝ මේ දෙකට අහු වෙලා ඉන්න තා කල් අපට මෙහෙම බුද් ශාසනය මකත් පිළිසර කර යන්න පුළුවන්කමක් නෑ ඇ අර බුදුරජනසික ශ්‍රාවකයා තුළ පවතින්නේ නිදහසක්ම දුමාකාර මානසික නිදහස මානසි නිදහසම කඩා වැටිලායිතියෙන්නේ ඇයි ඒ මානසික නිදහස කඩා වැටෙන්නේ වෙන මොකක් කොත් නිසා නෙම ඒ මානසික නිදහස කඩා වැටෙන්නේ අර පුද්ගල හැම වෙලාවකම අන්ත දෙකක් ඇතුළේ හිරවෙලා ඉන්නෝ. දරේ අම්ත දෙක ඇතුළෙයා හිරවෙලා ඉන්න තාකල්. ඒ පුද්ගලයා අන්ත දෙක ඇතුළේ හිරවෙලා ඉන්න තාකල්, යට අවබෝධය කර යන්න බෑ දොන මේ ඒ අන්ත දෙක ඇතුළේ හිරවෙලා ඉන්න කම්මම තමයිගේ අවබෝධය අහුරල දාන්නේ බරපතල විදිට යාගේ අවබෝධය අහුරලදානෝ මොකත්දේ අන්ත දෙකර සංඥාව කිය නන්ත එමකද සංඥාව කිය නන්ති ැ අපි දාන්නවා නිරන්තරයෙන් අපි තුළ සිද්ධ වෙන්නේ සංඥාස්කන්දයක ඇතිවීමක් සහන ඇතිවීමක් අපි තුළ සිද්ධවෙමින් පවතින්නේ. එතටේ නිරන්තරයෙන් අපි තුළ අභ්‍යන්තරය තුළ සිද්ධ වෙන සං්ඥාස්කන්දය ඇතිවීමට ඇතිවීම අප තේරෙන්නේ හැක කොද ඇතිවුණේ කියලාවත් එක්ොමද නැතිවල යන්න කිලොට මහකත් තේරෙන්නේ. බුදුරජාන්සික ශ්‍රාවකයාට සංඥාව කියන තත්ත්ය පැනවීමට බලපාන සංඥාවේ අන්තහිපයන්න ගන්න සඥාව සමුදයන්තයක් පෙන්න්න ගන්න සාමානීෙන් පුද්ගලෙක් දෙකම මත හිරවෙනවා ඇතනම සං්ඥාන්තයේ ස්වරූපය තමයි සංඥාව අන්ත ස්වභභාවය තමයි ඒ පුද්ගලයා තුළ හැමවෙලාවකම මේ සංඥාස්කන්දය හැදුුණු පෙරහේතුයා දන්න සංඥාස්කන්දය කියලා කෑන්නේ ආකාශමිකෝ පහළ වෙන තත්ත්වයක් නෙබේනි ඉබේ හට ගත්ත තත්ත්වයක් නෙමේනි සඥාස්කන්දය කියල කියන්නේ හේතු පලවසයෙන් අන්තර් සම්බන්ධය පවතින දෙයක් අන්තර් සම්බන්ධයක් පවතින තත්ත්වය එතුට ඒක මේ ජීවිතය අදදකම් පරාසේ නෙමේ අප ඒක බලපන කොත් සංාස්කන්දය හැදිච්ච එකක් නිසා එක පෙර හේතුූන්ගෙන් හැදුන කියලා තමයි බුද්ධ ශාසනය කයන්නේ පැහැදිලි කර පෙරහතුමොනෝද කියලා දන්නත් නෑ පරහේතුූන්ෙන් හැදුුණු බවත් තන්නත් නෑ මේ අබු දෙකමති නොකද පරහතුන්ගගේෙන් හැදුන කියලා දන්නත් නෑ හැදුු පරහතු දන්නත් නෑය එතුොර පෙරහේතුන්ගෙන් හැදනු බවත් පෙරහේතුූගෙන් හැදනු බවත් ඒ හේතු කුමන හේතුද කියලත් එයා දන්නේ නැතිකමක් තියනවාන ඒ පෙරහේතුන්ගෙන් හැදුුණු බවත් පෙරහේතුන්ගෙන් සකස්වුනු ස්වභාවයක් දන්නේ නැතිකම නිසා පෙරහේතුන්ගෙන් හැදුුණු බව ඒ හේතු සාක්ෂි ඇතුයා දන්නේ නැතිකම නිසා ඇහමොකද වෙන්නේ ඒ පෙරහේතුන්ගෙන් හැදුනා කියන එක දන්නේ නැතිකම නිසා එයා සංඥාව අන්තේ තුළ හිරවෙලාඉන්නවා සඥාව තුළ මම සඥාව මගේ සංඥාව තුලයි මමඉන්නේ මාතුලයි සංඥාවත් බවක් තියෙන්නේ සංඥාව කියන්නේ මටමයි මම කියන්නේ සඥාවට මයි කියලා සඥ්ඥාාවවි පල්ලා සසාගත භාවය ඇතුළේ මුලා වෙලායි නො යට සංඥාව සිතේගල්තියක් කියලා අොත්තේරන්න. සඥාව ස්පරසිංහට ගත්ත කියලවත් තේරෙන්නේ. සේ නිරුද්ධවීම නාසන්න වසේම සඥාව නිරද්ව නො කියල තේන න කොතය දන්නන්නේ එකන මේ කියන කතා එකක් වත්තයා දන්නේ මේ කියන කතා එකක්වත් දන්න නැතිකම තියෙනවානි එක අන්තයක් ඊළඟන්තේ සඥා සමුදයන්තේ එතවට මේ සංඥාව හේතු පල දහමින් හැදුනා කියලා දන්නේ නැතිකම කියන්නේ සංඥාව අන්තයක් සංඥාව පහලවීම තුළ උපයවඋපාදාන අභිනිිවේස අනුසය ගතිය නඩත්තු වෙන එක සංඥාවය සමුදයන්තය පෙරහේතුූන්ගෙන් හැදුන කියලා දන්නේ නැතිකම එකන්තයක් වර්තමානයේ සංඥාව ඇසුරු කරගනයා සංඥාව පදනම් කරගනයා තුළ ඇතිවෙනවන අවිද්‍යාශගත වර්තමාන මානසික ගතියක් උපය උපාධන අභිනිිවේස අනුසේ කියලා අ උපයඋපාධන අභිනිිවේ සනුසය කියන ගතිය උපයපාධන අභිනිවේ ස අනුසේ කියන ගතිය නඩත්තු කරන එක ඇතුළේ නැවත නැවත අනාගතය ස්කන්දටිකක්ම ලැබෙනවා කියලයා දන්නඇතිකම නිසාම උපයඋපාධන අභිනිවේ සනුසේ කියන ගතියකින් වර්තමාන පහළ වෙන සඥඥාව තෙත් වෙලා යනකවක්. වර්තමාන තෙත්වෙලා යනකමක්ඒ පුද්ගලයා තුළ පවතිනවා ඒකට අපිම කති කියයන්නේ සඥා සමුදය කියන මෙන මේ දෙපැත්ති කොතන හරි ඔබ ඉන්නවා එනිසා ඔබ තුළ අර නිදහස මානසිකව බුදු දහම අපේක්ෂා කරන නිදහස මතුවෙනෑ ඒ මතු කරගන්නත් තමාරු වෙලා තියෙන්නේෙ ඔන්න ඔයයි බන්ඳු මට්ටමක් ඇතුළේ පින්වන්නේ එනිසා මේ මේ බඳු අරබු දෙයක් ඇතුළ ඉන්න තාත් කල් ඔබට මේ සඥඥාව ඇසුරු කරගෙන පවතින කෙලෙස් බර හැල්ලු කරගන්න බෑ ඇයි මේ කෙස් බර හැල්ලු කරගන්න බැරිියයි මේ අම්ත දෙක ඇතුළ හැමවෙලාකම කෙලෙසුන්ට තමයි ඉඩ හැදෙන්නේ කෙලෙසුන්ට තමයි අවකාශය ලැබෙන්නේ කෙලෙසුන්ට තමයි අවකාසය ලැබෙන්නේ ඥාන ගවේෂනයකට ඉඩනෑ ඥානයේ ඇසුරු කරග අර බද් ශාසනය පෙන්නන සැබෑ ජයග්‍රහණයට ඉඩනෑ ඥානය ඇසුරු කරගෙන අට සැබෑ ජයග්‍රහණය කරා එකතුඉන්න පුළුවන්කමක් නෑ හර බුද්ධ සාසනයකන සබ්ලෝකය අභිරත්තිය කනකට එඉන්න බෑ එකන හැම වෙලාවකම කෙලෙසුන්ගෙන් තෙත්තුලාය තුට සංඥාස්කන්දය ඇසුරු කරගන අවිද්‍ය සහගත බව තමයි කෙලෙසුන්ගේ තෙත්වීම කියල කියන් එදරේ කෙසුන්ගේ තෙත්වීමට රම්ථ දෙක පැනවිෙන ගතිය තමයි බලපාන මොකක් ධන්තික සං්ඥාවය අන්තයක් තියෙනවා මේ වෙලාවේ සං්ඥාටික පහල වනේ පෙරහේතු පල දහමින් කියලා යාට කිසි වගේ වගත් නෑ හේතු පල දහමින් හැදුනා කෙල යාට කිසිම ගානක් නෑ. ඒ වගේම වර්තමාන සංඥාව ඇසුරු කරගෙන උපයඋපාධන අභිණවේ සනුසයකන ගතිය නඩත්තුවෙන ගැනත් යට කිසි සංවේධකමක් නෑ මේ දෙකම තුළ හිරවෙලා යා ඉන්නෝ. ඔන්න ඔය අන්ත දෙක ඇතුළ ඉන්න තා කල් සංඥාවි පල්ලාසවලට අහුවනික නවත්තන්න බෑ. තු ඒ මේ ගති මේ දෙපැත්තින් ඒ පුද්ගලය අමාරුවු වැටනකම නිසාඒ දෙපැත්තකින් ඒ පුදගලයා තුළ අමාරු වැටනකමක් තියෙන් දෙපැත්තකින් ඒ පුද්ගලයා අමාරුව වැටනකම නිසා පන්නත්නී ඒ පුද්ගලයා තුළ ඒ ශ්‍රාවකයා තුළ කෙලෙසුන්ගේ බර අඩුවෙන්නේ කෙලෙසුන්ගේ බර හරිම වැඩී කෙෙසුන්ගේ බරව බර අඩුවක් නෑ. ඒ නිසාම ඒ පුද්ගලයාට කෙලෙස් ඇසුරු කරගන උපදින ලාමක සතුටක් තමයි පවතින්. කෙෙ ඇසුරුග පවතින ලාමක සතුටක් පවතිනෝ. ඒ ලාමක සතුට නිසා තමයි ඒ ලාමක සතුට නිසා තමයි ඒ ලාමක සතුට ගැන විතරයාට සංවේධකමක් තියෙන්න්නේ ඒ ලාමක සතුට නිසා පින්න්නත්නේ සංඥාවේ මුලාව පදනම් කරගන ඒ සංඥාව තුළ ප්‍රපංචකරණයක් ඒ පුද්ගලයා තුළ සිද්ධ වන නිසා අලුතිෙන් අභිසංස්කාර රැස්සෙන කමක් තියෙනෝ. අලුතින් ඒ පුද්ගලයා තුළ අභිසංස්කාර න කමක් තියෝ ත අුති අලුතින් මේ අභිසංස්කාර නැස්සෙන්නේ කුමත් නිසාද ඒ පුද්ගලයා තුළ අර හීන ආකාරයට සංඥාාව වල්ලගත්තකමක් තියෙනෝනි කොම දෙකන අර හීනට සංඥාව මුලා කුත්තියනවා සංඥාව සමුදය මුලාව කුත්තියවානි සංඥාය මුලාව ැන පෙරහේතුන්ගින් හැදුර කියල දන්න සංඥාව සමුදේ මුලාව කියල ැන මේ වෙලාවේ සංඥාව පහලව වෙනකොට ඒ පුද්ගලයා තුළ අවිද්‍යා සහගතව උපයවපාදාන අභිණිවේස අනුසයකෙන ගතිීන් තෙත්වන එක නවතින්නේ. එම තෙත්වෙන එක එන්නේ කුමත් නිසාද සඥාවේ මුලාවක් පවතින නිසා. එතවඒ සඥාව මුලාව නිසා මේ පුද්ගලයා තුළ ඇතිවෙන්නේ කුමක්ද හීන දෘෂ්ටියක්. දෘෂ්ටිය මමායන ඇතුුරු කරගන ඒ පුද්ගලයා තුළ ගොඩ නැගන්නේ හීන දෘෂ්ටියක් එතොේ හීන දෘෂ්ටිය නිසාම මොකක්ද වෙන්නේ එයා හීන විදි ලාමක විදිට කල්පනා කරනවා හේතු පල දහම ඔස්සේ කර්ම පල ඔස්සේ යථාර්ථවාදී රිද්මයක් ඔස්සේ කල්පනා කරන්නේ නැහැ යට එම කල්පනා කර්ඩ ුවමනාගුත්න යට එහමල්පනා කරන්නත් බෑ. එතකොට එහෙම කල්පනා කරන්න බැරි නිසා යාට මකක්ද වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා තුළ හීන විදියට විතර්ක හටගන්න. ලාමක විදියට විතර්ක හටගන්නෝ. එතටේ ලාමක විදියට විතර්ක හට ගන්නකොට. ලාමක විදියට විතර්ක හට ගන්නකොට. පුද්ගලයා තුළ ලාමක චේතනා තමයි පහල වෙන්නේ. දුරුවල චේතනා තමයියේ පුද්ගලයා තුළ පහල වෙන්නේ. එතුේ ලාමක චේතනා පහල වෙනකොට එයා ලෝකෙ ලාමක විදිර තමයි ප්‍රාර්ථනා කරමි. ඉතාමලාමක විදිරතමයා ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ලාමක විදියට ප්‍රාර්ථනා කරනකොට, ඒ පුද්ගලයා තුළ ලාහමක කැමැත්තක් තමයි උපදින්නේ. ඒක අපිකෙනො හීන පනිදිය කියලා. ලාමක කැමැත්තක් උපදිනුකොට ඒ පුද්ගලයා තුළ පුද්ගල භාවේ මයි මතු වෙන්නේ. සං්ඥාව මවමයි මා තුළමයි සංඥාවතියෙන්න්නේ කියලා අර පුද්ගල භාවේම බුර බුරාණගෙනවා. ඒ පුද්ගල භාවේ බුරපුුරාණැගෙන නිසා ප දෙමින් මැරමින් නිපදමින් මැරමින් දීර්ග සංසාර ගමනයාට යන්න වෙනවා දීර්ග සංසාර ගමනයාට යන්න වෙනවා එතට මෙන්න මෙබඳු ගැටලුකාරී මට්ටමක් ඇතුළේ තමයි සංඥාව මුලාවත්තකයා සිතිංකයින් වචනයින් බවකරම රැස් කරගන්නේ. එතුළට සිතිංකයින් වචනින් බවකරම රැස්කරගන්න කොට ඒශ්‍රාවකයා නිරන්තරෙන් ගමාරුවඇටෙන. න්ත අමාරු වැටරු. එහන්ත මොකදද මේකට කරන්න ඕන දේ දැමි කියන තත්වට මොකදද අපි කරන්න්ඩෝල්. මොනවා කළ බුද්ධ හරරිියන්නේ කරන්න ඕන දෙයක් තියෙනවා මොකදදේ ඒ කරන්න ඕන දේ තමයි පිවත්නී ඒ පුද්ගලයාට මේ සඥ්ඥාවී ස්වරූපය අඳුරගණඩ පුළුවන් වෙඩෝ සංඥාව යැනේ මොකදද කියලා අර බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අඳුරගන්න පුළුවන් වෙඩුව මේ බින්නත් නහීන සංඥාවනනි කටල දන්න ඕන සඥ්ඥාවී ස්වභාවේ අඳුරගන්න පුළුවන් වෙන්න ඕන සංඥාව කෙබන්ඳු දෙයක්ද සංඥාව යැනෙ මොකක්ද ොට සංඥ්‍යාව කියයන්නේ මොකක්ද කියලා අඳුනාගන්න කොට පින්නත්නී ශ්‍රාවකයා තුළ සං්ඥාවේ ස්වරූපය වැටහෙන්න්න ගන්නවා. සං්ඥාවේ ස්වභාවය තේරෙන්න්න ගන්නු. සංඥාව වනහි කුම කෙබඳු දෙයක්ද කියලයාට වැටහෙන්ට තේරෙන්ට පටන් ගන්නවා. එදොට දැම්මි සංඥාවේ ස්වභභාවය පරණහේතු පළදහමින් හෙදිච්චේ එකත්න්, වර්තමානයේ සංඥාව සමුදය වෙන්නේ ස්පර්ස සමුදය නිසා. ඉස්පර්සය නිරුද්ධ වෙනකොට සඥාව නිරුද්ධ වී යන එකක් වර්තමානේ. ත මේ සඥඥාව නිබ්බති ලක්ෂණය අවිද්‍යාව ආශ්්‍රව තන්හාාව උපාධානය ආදී පෙරහේතුූන්ගෙන්ින් හැතුනුව එකක්. පෙරහේතුූන්ගින් රි පෙරහේතුූන්ගෙන් හැදුු එකක් නං සඥාව සඥාව පෙරහේතුූන්ගෙන් හැදුනු එකක් නං සඥ්ඥාව භාගතුන් වහස උපමා කළේ කුමකටද මිරිගුවකටයි. සංඥාව උපමා කරන්නේ මිරිගුවකට. යතුර සිතේ ගතියක් විසයි විතරයික යථාර්ථයක් නෙමී. අප සිතේ ගතියක් කියලා තේරෙෙන්නෑ යථාර්ථයක් කියමයි හිතෙන්නේ. එත එක සිතේ ගතියක් මිනිසක් ඒ සිතේ ගතියට අනුව ලෝකයට ඒ ගතිය බාහලනකම තමයි තියෙන් එතකොට සංඥාව උපාදානය කරගන බවකරම රැස්කර ගැනීම දක්වාම උඩුදුවන අරබුදධකාරරි මට්ටමක් තියෙන්නේ කියලා ඔගුලු වටහා ගන්ඩෝල්. එනම් සංඥාව නිරුද්ධ කරන්නේ කොහොමද සඥඥාව නිරුද්ධ කරන්න බෑ. සංඥාව ඇසුර කරගත කෙලෙස් ගතියයි නිරුද්ධ කරන්න් ඕනඒ තමයි සඥා නිරෝධයකයන් සඥඥාවේ නිරෝධය කියල කෙනෙක් සංඥාව ඇසුරු කරගන පවතින කෙලෙස් ගතියක් තියෙනවා. අනේ සංඥාව ඇසුරු කරගන පවතින අපි කෙලෙස් ගතියයි දුරුවල කරන්න ඕන සංඥාව ඇසුරු කරගෙන පවතින කෙලෙස් ගතිය යම් තැනක දුරුවල වුනොත්. සං්ඥාව ඇසුරු කරගන පවතින කෙලෙස් ගතිය යම් තැනක දුරුවල වුනොත්. ඒ කෙලෙස් ගතිය දුරුවල වුණු තැනක. ඒ කෙලෙස් ගතිය දුරුවල වුණු තැනක පින්වත්නී. සංඥාව ඇසුරු කරගෙන පවතින කෙලෙස්ගතිය යම් තැනක දුරුවල වුණොත් ඒ කෙලෙස්ගතිය දුරුවල වනු තැනක ඒශ්‍රාවකයා තුළ නැවත සං්ඥාස්කන්දය හටගන් නැති මට්ටමට නිවිලයනෝ. නැවත නැවත ස්කන්ද ටික හම්බවෙනයකමන දුක නැවත නැත ස්කන්ද ටික හමුවීමම තමයි බුද්ධසාසනි දුක හට පෙන්න්න. සංශිපතව දුක කියන්නේ ස්කන්දටිකටනී එතුට ස්කන්දික නැවත හට නොගන්නාමට්ටමට ඇතුලාන්තේ වෙනස්කර ගැනීම ගැන සාකච්ඡාවකටයි අප එකතුෙන්්ඩෝන්. ඒක තමයි බුදුදහම බලාපොරොත්තු වන අර්ථය බුද්ධශාසනය පෙන්වා දෙෙන අරථය. යම්බෙලාවක පින්නත්න ඒ පුද්ගලයාට සංඥාව ඇසුරු කරගන පවතින කෙලෙස් ගතිය කඩලදාන්න පුළුවන්න්නංක. සංඥාව ඇසුරු කරගන පවතින කෙලෙස් ගතිය යම් තැනක කඩලදාන්න පුළුවන්නන් ඒ කඩලදානයක තමයි අපේ ප්‍රධාන සාකච්ඡාවෙන්ඩෝ. බුදුර ජනස්ක ශ්‍රාවකයගේ ප්‍රධාන සාකච්ඡාව. එතකොට ඒ ඒ වෙනුවෙන් මේ සඥ්ඥාව පහළ වෙන තැන සඥාව පහලවෙන්න ඉන්ද්‍රී අදැකිම තුළින්න්නේ කණනාසේ දිවකයි මනසාදී සලායතනික අදැකීම තුළ තමයි සංඥාස්කන්දය තුළ මුලාවට අවකාශේ ලැබෙන්නේ. එනම් සංඥාවට පදනම වෙන නිමිත්තානුසාරීව සිත නොපවතින මට්ටමට නිමිති අනුනිමිති පිළිබඳ මූලික සංයමයක්කෝඩ ඒකට අපි බුද්ධ සාාසනයේ සීලය කියලත් කියනෝ. එනම් සං්ඥාස්කන්දය තුළ කෙලෙස් ගතිය නිරුද්ධ කරන්න නං සංඥාවහොම ඇති වුණ සඥාව හැදිච්ච එකක් නිසාට එක ප්‍රශ්නයක් නෙමෙයි අපට ප්‍රශ්නේ තියන්නේ කොතනද සඥාව තුළ නෙමෙයි සංඥාස්කන්ධය ආරභයා පවතින කෙලෙස් ගතියයි අපි කඩන්නේ දරේ සංඥාව ඇසුරු කරගෙන පවතින කෙලෙස් ගතිය කඩන්න ඕන කියලා බරපු ගමන්ම පින්වත්නී ඒ පුද්ගලය සංඥාස්කන්දය ඇසරුරගන පවතින කෙලෙස් ගතිය හැල්ලුෙන්න්න ගන්න කෙෙය හැල්ලුවඉන්න ගන්න. එතට ඒ කෙලෙස්කතිය හැල්ලුවෙන් ගන්න කොටම ඒ ශ්‍රාවකයා තුළ ඒ කෙලෙස්ගතිය හැල්ලුවවෙන්න ගන්න කොටම ඒ ශ්‍රාවකයා තුළ පින්නත්න බුදුරජාණන් වහන්සේ වදාළ ධරමය මතු වුණුත් එකන බාගතු වහන්සේ වදාල රටාවට ධර්මය අපට එතන මතුකර ගන්න පුළුවන් වුුණොත් එයාට තියෙන්නේ වර්තමානයේ වර්තමානයි සංඥාව හැදිලා ඉවරයි වර්තමාන කෙලෙස් ති හැදන්නේ වර්තමාන ස්පර්සය සුරු කරගන එකතුට ස්පරසයේ කියන්නේ කුමක්ද චක්කු සම්පස්සය සෝත සම්පස්සය ගාන සම්පස්සය ජිව්හා සම්පස්සය කාය සම්පස්සය මනෝ සම්පස්සයාදී සම්පස්සේ නිසා එකලි පස්ස පපච්චා සංඥා කෙළ ස්පර්සයේ නිසා සඥාව වට ගන්නේ ස්පර්ස වෙන තැන ඒ ශ්‍රාවකයාට නුවනැතියෙන් ඕන යම් කිසි සංසුන් කමක්කෝඩ. නුවනකුත්තෝ නොමකක්ද ස්පර්සයේ සකස්යෙන්නේ කොහොමද තු බාහිර ආයතනද අභ්‍යන්තර ආයතනද සිතද කියන කාරණා තුන්න මෙදිහත් වෙච්ච තැනක සංඥාව ජනත වෙනවා. මේ කාරණා තුන තුන් පැත්තට විසිවෙච්ච තැනක සඥාව හට ගන්නන්නේ මක ස්පර්සයනේ? එයතුරම ස්පර්සය නිරන්තරයෙන් ඇතිවෙලා නැතිවෙලා යනවා. එනිසා ස්පර්සයෙන් නිසා හටගත්ත සං්ඥාවද නිරන්තරයෙන් ඇතිවෙලා නැතිවෙල ඇරෝ. ස්පරසය නිරන්තරයෙන් ඇතිවෙලා නැතිවෙලා යන නිසා ස්පරසයෙන් හටගත්ත සංඥාවද නිරන්තරයයේෙන් ඇති වෙලා නැති වෙලා යනු. ති සංඥාව විපල්ලා සොල්ට හුවෙල මුලාවන් අහු මුලාවින් සංඥාවතෙත් කරන්නයක් ඇතිෙම නෑ. සඥාව තුළ මුලාවින් පරිහරණය කරන්න දෙයක් නැත්තේම නෑ පින්නත්න්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ගැඹුරු අරථයක් වුවමනා කරනවා අවබෝධය කරා යන්න. එතුනේ අවබෝධය කරා යන ශ්‍රාවකයා තුළ මතුවෙෙන් ඕන ගැම්ඹුරු වර්තය ඉතා පරිස්සමෙන් අපි ලිහන්්ඩෝන. ඉත්තාම ප්‍රවේශමෙන් අපි ලිහාගණ්ඩෝ. එතන අපි බලන්න ඕන පින්නත්නී ඒ පුද්ගලයා තුළ ගොඩනැගෙන අ සලායතනයන්ගේ පහලවීම තුළ ස්පරසය සිද්ධ වෙනකොට ස්පරසය තමයි සංඥාව ජ ස්පරසය නිසයි සංඥාව ජනත වෙන්නේ ස්පර්සය වෙන තැන යම්කිසි ආකාරයක ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍යයි එකට අපි සීලය කියලා කියන ඉන්ද්‍රී සංවරයක් ඕන ඒවගේම සඥඥාව පිළිබඳු අපේ සිත තුළ අභිනන්දනයක් පවතිනවා ඒකයි නැවත නයවත සං්ඥාව පහලවිනේක ඉතා හොඳ දෙයක් විදියට අපේ සිත පිළිගන්නේ සංඥාව පහල වෙන එක බොහොම හොඳ දෙයක් විදියට අපේ සිත පිළිගන්නේ අප අපේ සිත තුළ සංඥාව පිළිබඳ අභිනන්දනයක් තියෙනවා ඒ නිසා මේ ඒ පුද්ගලයා තුළ පවතිනවා සංඥාව පිළිබඳ අරපු දෙයක් එතවරඒ සංඥාව තුළ පවතින අරබුදේමකක්ද ඒ සංඥාව පදනම් කරගෙන අපි තුළ තිනොහීන දෘෂ්ටයක්ක් ඒ නිසාම සඥා වැසුරු කරගන නැවත නැවත ීන විතර්කහට ගන්නවා. ඒ විතාර්කයේ පදනම් කරගනම සං්ඥා වැසුරු කරගන චේතන පහල වෙනවා ඒ චේතන පහල කරගන තමයි තුන් බවයටම අදාල කරම අපි රැස් කරන්නේ. තුන් භවයට මදා කරම රැස් කරන්නේ. එතකන මේ සංඥාවම පදනම් කරගෙන තමයි අපේ හිත තුළ තන්හාාව ගොඩනැගින්නේ එතට තමන් තමා තුළ සඥාව ඇතිවල නැතිවවෙල යනව කිස් පසින් හට ගන්ව කියන කතාව දන්න ැතිවුණාට පස්සේ ඒ සංඥාව හේතුවෙන් පින්නත්නී පුද්ගලයා තුළ ෘෂ්ණාව හටකගන්නවා. එ සංඥාව ස්වභාවය දන්න ත්නේ සඥා හට ත්ත විදිිය දන්නත්නේංඥාව සමුදය දන්නත්නේ සඥාව පුරාණය හේතු පලවලින් හැදුනිි කොහමද කියලා දන්නන්නේ නේ මොකක් කොත්තයා දන්නේ ඒ මොකක්වත් දන්නේ නැතිකමට ඒ කිසිම දෙයක් එයා දන්නේ නැතිකමට සඥඥා වි පල්ලාසවල්ට අහුවෙච්ච කමක් තියනවා සඥඥාවේ මුලාවක් පවතිනවා එතොට ඒ සඥාවේ මුලාව හේතුව සංඥාවේ මුලාව හේතුවෙන් තමයිඉ පින්නත්න්නේ ඒ පුද්ලයා තුළ තෘෂ්නාව හට ගන්නේ. තෘෂ්නාව හටගත් තහම ඒ තෘෂ්ණාවෙන් තමයි අ සංඥා සගත ගති ඇසුර කරගෙන ලෝකේ හබාගෙන යන්නේ හබාගෙන යනකොට තමයි අර ඒ තමාන්ගේ අ්‍යන්තරය තුළ පහළ වුණු අර මානසික ගතියට සාධාරණ ලෝකේ මුුණගහෙන්නේ ලෝකේ මොුණගැහෙනකොට තමයි ඒ ලෝකයට පින්නත්නී චන්දරාගයෙන් අරබුදේ හදාගන්න එතකොට මොකද පින්නත්නී එතන යාගේ සිත බැසගන්නාකමක් ඇති වෙනවා එයාගේ සිත එතන්ට බැසගන්නාකමක් නඇතිවෙනු ඉතිං එහෙම බැසගත් අට පස්සේ එතන පින්නත්නි අරබුදය වඩුදුවනවා සංඥාව පහලවිච්ච තැනමයටට අතහැර ලදාන්න පුළුවන් මක් නෑයඒ එක තමයි අවබෝධාත්මක චින්තනය සඥාව ඇතිවෙච්ච තැනම අතැහැර ලදාන්්ඩ පුළුවන් මට්ටම ඇයි සඥාව සඥාවට අභියෝග කරන්නේ සංඥාව සම්බද කෙස් ගතියටටන හමවෙලාම අභියෝග කරන්නේ ඒතු සංඥාවට ප්‍රශ්නයන මේ සංඥාව ඇස්සරු කරගෙන පවතින කෙස් ගතියමයි අපිට ප්‍රශ්නණය එතුර අපි හැම වෙලාකම අභියෝග කරන්නේ කෙස් ගතියට හිපන්නත් ඒ කෙස්ගතියටට අභියෝග කරන තැනකට අපේ සිත පොළඹ ගත්තොත් අපේ හිත වෙනස් කර ගත්තොත් අපේ ඇතුළන්තේ සූදානම් කර ගත්තොත් ඒ සූදානම් කරගත්ත කෙනා සඥඥාව මතු වෙන තැනදි මූලික වසින් අතීත සංඥාව හැදුනි කොහොමද මේ හැදුනු සඥාව සුරුරන කෙස් ති ඇතිවිනි කොමට කියල මි දෙකම දැනගත්තම අ දම්ත දෙක දුරල දුරුවල වෙන්න ගන්න අන්ත දෙක දුරුවෝල වුණනාට වැඩන්නේ අන්ත දෙක කඩල දානවානගේ පුද්ගල යාටතියෙන්ටෝන සංඥාව ඇසුරු කරගන පවතින මේ කෙලෙස් සහගත ස්වභාවේ අයිංකරල දාණ්ඩුවරු. සංඥාව අයිංකරල දානික අපේ ක්‍රම එනෙමි සඥාව සිතේගතියක් කියලා අවබෝධ කරගන සංඥාව සිතේගතියක් කියලා වටහාගන ඒ වටහාගත තැන පින්නත් මේ සංඥාාව ඇසරුරගන පවතින අවිද්‍යාතන්න උපාදානාදී කෙලෙසුන්ගේ තෙත්වීම මයි ගලවලදානඩුවඩ. එක ගලවලදානවා නං ඒ පුද්ගලයාට සඥාවය ඇතිවෙන්නේ කුමක් නිසා ද දෙස් පරසයෙන් නිසා. ස්පරසය වෙන තැනදී යම්කිසි නිමිත්තානු සාරිවෙහිත පවතින කොට, නිමිති අනුනිමිති හිත තුළ පතිත වෙනකොට නිමිති අනුනිමිති හිත තුළ හට ගන්න කොට නිමිත්තානු සාරීව අනුනිවිතතා අනු සාරීව හිත වික්ෂිප්ත නොවීම පිණිස මූලික සංඥමයක් ොමනා කරනවා ඒකට අපි ඉන්ද්‍රීය සංවර සීලය කියලත් කියනෝ. ඒක වුවමනා ඊට පස්සේ ඊට පස්සය දෙවනට ය තේරුම්ගන්න ඕනයක් තමයි සංඥාව කියන්නේ මිරිංගුවක් විදියටයි බුදුරජනසුපමා කළේ මිරිංගුවේ සස්භාව තියනවා වගේ පේනවා ළඟට ගියාම නැහැ. මේ එකන මේ ලෝකෙත් තියෙනවා වගේම පේනවා නමුතික මානසික ගතියක්. මානසිකව දුන්න අටතයක්. මානසිකව දුන්න වටිනාකමක්. එතනහෙම මානසිකව දුන්න වටිනාකමක් කියලා ගොඩාත් දෙනෙකුට මේ කතාව තේරෙෙන් නෑ. සෑහෙන දෙනකුට මේ අර්ථය තේරෙන්නේ නෑහ. දෙවන එක තමයි මේ මානසික ගතියක් මයි කියලා හේතුඵල දහමුස්සේ ඉතා මෙැනවින් වටහාගන්නක. ඉතාම පැහැදිලි ලෙස වටහාගන්නක. එතනින් පස්සේ ස්ශ්‍රාවකයා කරන්න ඕන දේ තමයි ප්‍රඥඥාව ඇසුරු කරගන පින්නත්නී ප්‍රඥාව ඇසුඥ සංඥාව කියන්නේ දුකක් හැටියටත් ගේම නුවනින් දැනගක ප්‍ර්ඥාවේ දැනගක. මේ සඥාව පිලිසින්ද දැනගන්නේ නැතුව අවබෝධය කරා යන්න බැරි බව දැනගන්නක. මේ සඥාව පිළිසිද දැනගත්ත තැන සඥාව ඇසුරු කරගෙන කෙලෙස් හැදෙන් නැති බව වටහාගන්න තමක්. සඥාවේ සමුදය කියල කියන්නේ ඉස්පර්සය රසය එක මනසිකාරයෙන් හට ගන්නා බව. මනසිකාරය ප්‍රථතිය කරගෙන ස්පරසයේ ඇසුරු කරගෙන ස්පරසි හටගත්ත ස්වභාවයක් සංඥාව. ඉස්පරසය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී අන ස්වභාවයක් නං මේ සම්පූරණයෙන්ම මේ ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා විනා. මේ සං්ඥාව ඇසුරු කරගෙන හිත තුළ පවතින කෙලෙස් ගතිය කඩන්න වෙන ක්‍රමයක් නැති බව ප්‍රඥඥාවෙන්ම අවබෝධ කරගන්න. ප්‍රඥාවෙන්ම අවබෝධ කරගන්නක. දුක නිරෝධන් අරිය සච්චන්ති දුකේ නිරෝධය දුක නිරෝධං අරිය සච්චන්ති දුකේ නිරෝධයනුවනින් දැහගන්න ශ්‍රාවකයෙකුට නිරෝධය තමාතුළම ප්‍ර්‍යක්ෂ කරගන්න ශ්‍රාවකයෙකුට නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන තැනදී ස්පර්සයේ අතර්ථයම අවබෝධ කරන්න තියන්නේ හේතුව ස්පර්සය කියන්නේ අ ආයතනයන් බාහිර අරමුණුයි අභ්‍යන්තර ආයතනයි අභ්‍යන්තරායතනද බාහිරායතනද විඥ්‍යාණීදිකන මීතුුණු එකතු වෙනවා එකතු වෙන ස්පර්සය එකතුවෙලා ඇතිවෙලා නැතිවෙලලායන ට රපේ මට්ටම කණ්ඩෝ පවතින අනිමි කටඩ සබ් ැහන මට්ටම කණ්ඩෝ පවතින නනිමි ඇති වෙලා නැතිවෙල ය ස්භාවයක් තියෙන කියලා සච්චිකා තබ්බන්ති. තමාතුළම සාක්ෂාත් කරගණ්ඩඕන. මාතුළ මේ සිද්ධිය නේද සිද්ධ වෙන්නේ කියලා තමාතු සාක්ෂාත් කරගන්න හැකියාවක් තිය. එතුරන්නේ හැකියාව යම්වෙලාව අපි හදාගත්තොත් මේකට වෙන පාරක් නෑ, බුදුරජාණන් වහන්සි වදාළ ප්‍රතිපත්තියට සමවදිනවා විනා. මේ කියන කතාවට මටනං වෙනවිකල්පයක් නෑ කියලා. අවබෝධයෙන්ම දකින හැකියාවයි ඔබට වමනා කරන්නේ. එදනඒ හැකියාව ආවහම ඒ හැකියාව තුළ ඉන්න ශ්‍රාවකයාට, මේ සඥ්ඥාව සඥ්ඥාව කියය නන්තයත්, සං්ඥා සමුදයී නන්තයත් මේ දෙක තමයි. නිවන් මාර්ගය ආවරණය කරපු මට්ටම මේකතම සං්ඥාවයයන්තයත් සං්ඥාවය සමුදයන්තයක් කියනම අන්ත දෙක මත හිරවෙලා ඉන්න තාත්කල් සසර පවති නවා. සසර නං මොහෝතත්වත් ත්‍රැදිය යුතු මට්ටමක එකක් නෙමෙයි කියලයි අපට බුදුරජාණන් වහන්සේ අනු දෙනවදාලේ. එහෙමනම් සංසාරික අවධානමින් නිදහස් වෙනවා නං සංසාරික අවධානමින් නිදහස් වෙන මම වීරිය කරන්න ඕන ස්පර්සයන්තේ තුළවන් ස්පර්ස සමුදයන්තය තුළවත් නම ස්පර්ස නිරෝධය තුළ.ඒනම් ඉස්පර්සය කියන එක අකුසලේ එතුකොට මේ සංඥාව කියන එක අකුසලේ හැටියටත් සංඥාව සමුදය කෙනෙකකුසල හටියට ස නිරෝධයකු සං්ඥාාවේ නිරෝධය කුසලේ හැටියටත් දකින ශ්‍රාවකත්තය තුළ. එකතු වෙන්නත් ඕන සඥ්ඥාවේ නිරෝධය පිණිස සඥාව ඇසරු කරගන කෙලෙස් ගතිය කඩල දැමීම පිණිස. මනසිකාරයද ඒවගේම සතර සති පට්ටානයද සම්මයක් ප්‍රඥාවද, ඒත් එක්කම පින්නත්න සප්ත බොජ්ජංග ධර්මටිකද. ඇසුරු කරගන, සංඥාව තුළ සංඥාව පදම් කරගෙන ගොඩනගෙන කෙස්කතිය සම්පූර්ණය කටලදාලා අවබෝධය පිණිස එකතු වෙන ප්‍රායෝගික ක්‍රියාමාරගවලට මම එකතු වෙන්න ඕන නේද. ඒකට මම ව වහා එකතු වෙන්න ඕන නේද කියන. අවබෝධාත්මක විමර්ෂණය ශ්‍රාවකයා තුළ තියෙන් ඩෝන එතොට කුසලතාවේ විදියට මී මට්ටමත් සංඥාව සහ සං්ඥාවය සමුදය අකුසලේ හැටියටත් දකින ශ්‍රාවකත්තය වූමනා කරනු. ඊට පස්සෙ පින්නත්නි මේ තමා තුළ සංඥාව ජනිත වෙනකොට ඒ සංඥාව ඇසරු කරගෙන කෙලෙස් ගතියකින් ප්‍රතිචාර දක්වපු හුරුවක් තම අපට තියන්. ඒ ඒ හුරුව කඩනක ලේසි දෙයක් නෙමි. එම හුරුවක්තින්. එතකොට සංඥාව පදනම් කරගන, සංඥාව ඇසුරු කගන සඥඥාවම හේතු කරග, පුද්ගලයා තුළ ගොඩනගෙන කෙලෙස්සාගත ගතිය කඩලදාන්ට නං. සංඥාවම ඇසුරු කරගෙන පුද්ගලයා තුළ ගොඩනගෙන කෙලෙස් ගතිය කඩලදාන්ට නං, වෙන දෙයක් නිමෙයි මට කරන්න තියෙන්නේ අවබෝධාත්මක නිරන්තරීම් මගේ අභ්‍යන්තර සිත තුළ පවතිනාර කෙලෙස් සහගත ගතිය. නිසාම සංඥාවට ප්‍රතිචාර දක්වන්න කියලම හිත ඉල්ලා සිටින ආයාචනා කරනවා. එන් සමි සිතේ කියන පදේට නටන්න හොඳ නෑ කියලා. ඒ පුද්ගලයාට අර සිත වින් නැවත නැවත සංඥාවමත සංඥා උපාදානයේ මති නැවත නැවත සංඥාස්කන්දය හටගන්න මට්ටමට අරබුදේ උඩුදුවන තැනක තමයි මගේ සිත හැදිල තියන්නේ හැදිලා තියෙන මට්ටම තුළ නැවත නැවත සංඥාව තුළ මුලාවට පත් නොවීම පිණිස්ස සංඥාව ඇසරු කරගෙන අරබුදේ නොවැටීම පිණිස මා තුළ බරපතල ඉවසසාගෙන සිටීමක් තියලෝ එකැන මේ කෙස් සර්බුදය සමනය කරනකම් අපට සමහරයවා බරපත්තල විදිට ඉවසන්ඩ වෙනෝ. ඒකැ අපි ඉවසන් බැරි අන හිත කියන කියන පදේට අපි නටන්න ගියා අපි විච්චර කලුත් නැටුවා සංසාරයෙත් නැටුවා දීර්ග සංසාාවය අපි ඔයදේ තමයි කරකර ආවේ වෙන දෙයක් නෙමේ පින්නාත්ම. එතකොට සංඥාව තුළ සං්ඥාන්තය තුළත් සංඥාවේ සමුදයන්තය තුළත් දෝලනය වෙන ස්භාවයක් අපට තියෙන්නේ එත සං්ඥාන්තයක් සඥාව සමුදයන්තයක් කියනක හොඳක් හැටියට යහපත් දෙයක් කැටියට අර්ථශහිත දෙයක් හටියට මේ සිත පිළිියරගෙනඉන්නේ නැවත නැවතත් ඒ සිත ඒකට හුරුයිඒ හි දෙ සමහර හුරුවක්කාවට පස්ස එක අමුතුඉ අය සැලසුම් කරන්න දෙන්න හුරුව එනවනිින් මතුවෙලා ඒ හුරුව නිකාම මතුවෙලා එනවා අපිටත් එහෙමඒ හුරුවක් තියෙනවා ඒ හුරුව තමයි හැම වෙලාවකම මතු වෙලා ඉන්නේ ඒ හුරුව මතු වෙලා එනකොට ඒ සං්ඥාම්තටත් සංඥාව සමුදයන්තේයටත් අන්ත දෙක ඇතුළ හෙරවෙලා සං්ඥාවම ඇසුරු කරගෙන සං්ඥාවේ මුලාවම පදනම් කරගෙන පින්නත්නී. සංඥාව හේතුවයෙන්ම තෘෂ්ණාවෙන් තෙත්වෙන්ට පුළුවන් අවකාශයට විවෘත නොවී. යම්කිසි ඉවසාගන සිටීමක් තමා තුළ තෙන්ඩෝන්. ඒඉවසාගන සිටීමත් එක්කම පින්නත්නී. ඔබට තියෙන් නෝඕන ඉතා වැදගත් දෙයක් මොකක්ද. ඉතාම වැදගත්දයක් තියෙන්න්න ඕන. මේ සංඥාව ස්භාවේ වනාහි ඇතිවෙලා නැතිවලලා යන මට්ටමක් එක මටඕන විදිහට වෙනේකන්නේෙමී හැම්ම වෙලාවකම ඇති වෙනෝ නැතිවෙනෝ. ඇති වෙනෝ නැති වෙන. එචන මේ සංඥාවය ස්වභාවය සඥාව මෙබඳු ස්වභභාවේ දෙයක් කියලා. ඔබට මේ පුළුවන් වෙන්න ඕන පින්නත්නී. සංඥාවේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාළ විදිටම තමන්ගේ සිත තුළ තහවුරු කරගන්න පුළුවන් හැකියාව එක ළඟ කාරම. ඒ හැකියාවත් එක්කම සංඥාව ඇසුරු කරගෙන පවතින් අවිද්‍යාතන්නා උපාදානනාශ්‍රව ගතිය කඩලදාන්්ඩ තමන්ගේ අභ්‍යන්තර සිත තුළ ම බරපතල අධිෂ්ඨාන සීලිකමක් ෝල නැත්තම් බෑ වරපතල අධිෂ්ඨාන සීලීකමක් ඕන පින්නවත්න. ඒ බරපතල අධිෂ්ඨානසීලී තමයි අපි ඔය එරුදිපාද ධරම කියලා කියන්නේ. මේක එක පාර කරන්න බෑ මේකන මේ සං්ඥාවේ සමුදේටත්, සං්ඥාව අන්තේටත් හිර නොවීම පිණිස බලවත් කැමැත්තක් ඕන නැත්තන් නිකම් එනවා සං්ඥාන්තය තුළ හිරවෙන එක සංඥාවේ සමුදය තුළ. සංඥාාව සමුදය අන්තේ තුළ අපේ සිත බවකර්ම නැස් කරගන්න ගතිය නිකම් වෙනවා. එ නිකම් එන නිසා ඒ ගතිය කඩලදාලා, සංඥාව සුරු කරගෙන කෙස්ගතිය කඩලාදාලා නැවත නැවත සඥාව හටගන්න පුළුවන් අවකාශයේ දුරුවල කරන එකට. බාධකයේ විදිහයට මේ අපි පාවිච්චි කරපු අපි අනාධිමත් කාලයක් තිස්සේ කල්පනා කරපු අනාධිමත් කාලයක් තිස්සේ ආශ්‍රව සහිතව ගොඩනෙකුට මේ සිත අපට ඉල්ලා සිටි නෝ. එතකොට ඒ ගතියට යන්නේ නැතුවර කෙල සංඥාව ඇතිවෙලා නැතිවෙලා යන බවටහාගෙනන සංඥාව ඇසරු කරගන අද්‍යාතන්න උපදාන ගතිය නඩත්තු නොවනාකාරයට බල්ලවත් සිතක් ගොඩනගා ගණ්ඩුවට. නෑනෑ මම මේ වැඩේ කොහෝම හරි කරනවා ොන ක්‍රමීයට හරි මම් මේ වැඩේ කරනවා. බලවත් සිතා. බලවත් කැමැත්තක් කදාගන්නවා චන්දයක්. නෑ මට මේ සංඥාව කියන්නම දුකක් අනාගතයේත් සංඥාව හටගන්නවා කියන්නම දුකක්. සංඥාව ඇසරු කරගන කෙලෙස්කතිය කඩලා දැම්මුත්වීම සංඥාව නම් වූ දුක්කස් කන්දය. නැවත නැවත මාකරා පැමිණින්නේ ම ජාමරණ දුකට නැවත නැවත ඇඳල දාන්නේ එනම් මම සංඥා ඇසරු කරගන පවතින් අධ්‍යාතන්නා උපාදාන ආශ්‍ර ගතී කඩල දාලා සංඥාවම ඇසු කරගෙන සිතිංකයින් වචනින් බවකරර්ම රැස්සනයකට මම අභියෝග කරන්න ඕන. මම අභියෝග කරනවා කියලා. ඒ පුද්ගලයා තුළ බල්ලවත් සිතක් බලවත් කැමැත්තක් බලවත් දීරයක්. බලවත් විමර්ශනයක් වීමංසක එරදිපාදයකයන් වීමන්සක නිරදිපාදය කැනමු කක්ද. හැම වෙලාෝකම සංඥාව හේතු පල දහමැතුලි බල. ර විද්‍යාව ඇසරු කරන ගොඩනගුණු සංඥාස්කන්ධ තින මේ සඥාව ඇතිවෙලලා ඇතිවලයනකොට මේ සංඥාව මම මේ සංඥාව මගේ මේ සංඥාව මගේ ආත්ම මේ සංඥාව තුළ ම ඉන්නවා මා තුළ සංඥාවත් බවක්තියෙනවා මේ සඥාව තමා තුළ පහල වෙනකොට ඒකට සාධාරණය ලෝකයකුත් තියෙනවා කියලා. අභ්‍යන්තර බාහිර ලෝකයා අල්ලාගනින්න ගතිය. අභ්‍යන්තර බාහිට ලෝකේ අල්ලා ගෙනඉන්න ගති අයින් කරල දාලා ඒ පුද්ගලයා තුළ සඥා නිරෝධය පිණි සවකාශයක් ුවෝමනා කරනවා. ඒ සංඥා නිරෝධය පිණි සවකාශයක් ෝමනා කරන නිසා බරපතල අධිෂ්ඨාන සීලීකමක් කෝමනයි චන්දචිත්ත විරිය විමංසා කියන ඒ ලක්ෂණයන්ගේෙන් විශාල සල්ලුවක් අපි ගණ්ඩුවෝන. විශලතල්ලුවක් ගණ්ඩෝල්. සංඥාව ඇසුරු කරගන, සඥාව ඇසර කරගන අ කෙලෙ සහගත ස්වභාවය නඩත්තු නොවීම මයි සඥාව ඇසුරු කරගන අර කෙලෙස් සහගත ස්වභාවය නඩත්තු නොවීම මයි පින්වත්නී සඥාාව ඇසුරු කරගන කෙලෙස්කතිය නඩත්තු නොීම මයි ඔබෝබට දක්වන්න සැබෑම මෛත්‍රීසාගතකම වෙන දෙයක් නෙවී ඔබ ඔබට දක්වන සැබෑම මෛත්‍රීසා. ඔබ ඔබට යහපත කරගත්තා කියන්න උතන. සඥා වැසුර කරගෙන කෙස් ගතිය නඩත්තු නොවන මට්ටමටම ඇතුළන්තේ වෙනස් කරගන්නක. මේ සංඥාස්කන්ධය නිරන්තරීින් ඇතිවෙලා නැතිවෙලලා යනවා ඒ ඇතිවෙලා නැතිවෙලා යන සං්ඥාස්කන්දය ඇසුරු කරගන අපි තුළ පවතින කෙලෙස් ගතිය මයි පින්නත්නී ඕගොල්ලෝගගේ බව යහදන්නේ. නැවත නැවත අනාගතයේ සංඥාස්කන්දයක් ලැබෙන විදියට, පන්නත්න සසර හැඩේ හදනයුන් නොතන මයි ඒ සසර හැඩේ හැදුනොතුන් පින්නත් නැවත නැවත සංඥාස්කන්දය මුණ ගැනවා සංඥාස්කන්දය මුණගැහීම වනාහි බුද්ධ ශාසනය දුක්කක් හැටියට මයි පෙන්න්නන්න බුද්ධශාසනයක පෙන්න්නන්නේ දුකක් හැටියට මයි යන් කවර දෙයක්වත් නෙමේ ඒක දුකක් මයි පින්නත් වෙන දෙයක් නෙම එතකට ඒ ශ්‍රාවකයා තමන්ට තමාවදිසා යහපත කරගත්ත කෙනෙක් වෙනවා. එයා තමයි සැබෑවටම තමන්ට යහපත කරගත්තගෙන. ඒ සැබෑවටම යහපත කරගත්ත තැනක ඒ ශ්‍රාවකයා තුළ මහා පුදුමාකාර උපේක්ෂා සහගතකමක් මතු වෙනවා. ඉහල උපේක්ෂා සාගතකමක් මතුේ නොකද හළ පේක්ෂා සාගතකම. ඒ ඉහල උපේක්ෂා සහගතකම තමයි පින්නත්නී එයාගේ අභ්‍යන්තර සිත තුළ, උපේක්ෂ සාගතකම කොයිතරං වටිනවන්ද කියනවානගේ ගේ අ්‍යන්තර සිත තුළ සංඥාව පිළිබඳව අනභිරතියක් පවති නෝ සංඥාව ඇසුරු කරගන උපය උපාදාන අභිනිවේ අනුසේ කියන ගතිය දුර වෙලා යනවා කැඩිලයනවා ගැලවෙලනවා ඒ උපය උපාධන අිනිවේස අනුසේ කියන කෙස් ගතිය කැඩිලගයාට පස්සේ මහ පුදුමාකාර අභ්‍යන්තරික සංයමයක් කෙනවා ඇතුලාන්තේ තුළ මහා ඉහල්ල දමනයක් ඇති වෙනවා. කටඒ අභ්‍යන්තரிකව ඇතිவෙන ඒ මෙදහත්භාවය පதනம் කරගන ඒ ஸ்්‍රාවකயா கவர கවதாකවත් தමාறுුවයටන්නේ කදර පය පදාාන බිනිවේස අනුසේ කියන ගති කැඩිල යනවා. සංඥාව පදනම් කරගන චන්දය ගැලවිලයනවා. සංඥාව පදනම් කරගන, රාගේ කැඩිලයනවා සං චන්දය පදනම් කරගන නන්දය ගැලවිලයනවා චන්දය පදනම් කරගෙන තුෘෂ්නාව ගැලවිල යනවා. ඉනිසාම එයාට නැවත නැවත සංඥාස්කන්දය පහලවීම තුළ තන්නාවන් හොයන් ඩුවමනාවකුත්නේ. හොය හොයන් නැති නිසා ලබෙන් නිත්නේ ලබින්නති නිසා විනිශ්චයකුත්නේ විනිශ්චයක් නැති නිසා චන්දරාගෙන් ඇලින් නිිත්නේ. අදරගෙන් ඇලින් නැති නිසා ඒ කෙරේ හිත බැසගන්නෙත් නෑ. බැසගන්නේ නැති නිසාම පිනත්නී ඒ පුද්ගලයා තුළ බවයට රැස්වීමකුත් නෑ බවයට රැස්වීමකුත් නෑ. අන්න බඳු මට්ටමට උපේක්ෂාසාකත උනුත් සංඥා වැසුරුරගෙන නැවත නැවතු සංඥාස්කන්දය නම් මුුද්දක ඔබට මුණ ගැහෙන්නෑ. මුණගැහින් නැති මට්ටමට ඔබ තුළ මෙන්න මආකාරයට විමසාගනිස් සරහට ගියොත් ට ඒ සැබෑ අවබෝධයකරා එකතු වෙන්න පුළුවන්. ඒ අවබෝධයකරා එකතුවෙන්නම් ක්‍රියාමාර්ග ඕන මයි අහගත්තට මදී ඒ උදෙසා ප්‍රායෝගික ක්‍රියාමාර් ගෝන මයි, ප්‍රායෝගික වඩාගෙන අනස්ත්‍රාවකයෙක් තුළ දැනෙනසීමාව බොහෝමිඉහල බවපි මතක තියාගන්නරුව. තිම මේ දේශනාවට ගබ්බහොම සංයමිකින් අහන්ඩ ඕන දේශනාවක්. ඔබ හැම දෙනාටම සංඥාවේ නිරෝධේ පිණස්ස. සංඥාව ඇසරු කරගන පවතින කෙස්කතිය දුරුකිරීම පිණිස.